तुम कहते चिर पैवत् කවුණාවන්ත ගුණබට සත්පුරුස පිංවත්ේ සජීවී ධර්මසාකච්ඡාවාරයේ එකසිය හතරවන ධර්මසාකච්ඡාවාරයයි අද දවසේදීත් මේ ආරම්භ කරන ලබන්නේ. ටිකකලකින් වැඩසටහන් නැවතාරම්භ කරෙන්නේ සත්පුරුස පංවත්නේ ඔය පුුණ්‍යවාන්තවයි හැම දෙනාම අදහල තියන ප්‍රස්නෝට පිළිුතු දෙන්න කලින් අප දේවතා රාත්නාවන් කරනවා. සමන්තාචක්කවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්දම්මන්මුනිරාජසේ සුනන්තු සගෙමොක්ක දම් දම්ම සවන කාලු අයන් බදන්තා දම්ම සවෙනෙ කාලු අයන් බදන්තා

නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ජවනාවන්ත ගුණබර සත්පුරුස පිංවත්නයයන්. සජීවී ධර්මසාකච්ඡා වාරී එකසී හතර වන ධර්ම සාකච්ඡා වාර්යා තත්නපුර පදංචි, බෝසත් ගුණති සුපින්ංවත් ව්‍යාපාරික ජයිලාල්පියම සිංහ මැතිතුන් එම පින්වන්ත සාන්තිරන්තුන්ග මැතිනය දියනිය පුතුනුවන්ගසි නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ්‍ය ත වනාරන්න සවී නාසනයේ සිට අද දවසේදීත් පටන්ගන්න අවස්ථාව. අදත් වෙනත වගේම පින්වාන්තාපසිස්සේ අප්‍රයකේ පඥාසාර පොරිි හාමුදුවන් වහන්සේගේ සම්පූර්ණ සහයෝගයෙන් අද ධර්ම ප්‍රචාරයේ කටයුත්ත සිදුකෙරුණු ලබයින්නේ. සත්වූස පිින්වුවත්න ඔබහලා තියන පලවෙනි පස්්නේ තමයි දෙරුවන් සෑනය ස්වාමීන් වහන්සේ. කලීපරාස නි්‍යේපය හා ඉස්කන්න නිකේපය යනු ගුමත්තය. මෙම කලීපරස නික්කේපය. සිදුවන්නේ කුමන ස්ථානවලද ඉස්කන්ධනික්කේ පේ සිදුවන්නේ කුමන ස්ථානවලද යන්න පහදාදෙන සේක්වා කියරක්. සත්පුරුස පින්ගුවර්ත්නේ තත්තකතමා මරනං යාතේ සන් තයසන් සත්තානං තම්මි තම්මි සත්ත නිකායේ. චුති චවන්තා බේදුූ අන්තරදානං මච්චු මරණං කාලකිරිය කන්දාානම් බේදූ කළේවරස්සනික්කේපු අයං උචතවසු මරනම්. එතන කලේබරස්ස නික්කේපෝ කියනකට අදාළව තමයි ඔබේ පස්්නයට පිළතුූ ලැබන්න ඕන. සත්පුරුස පිංවත්නිිමි පාටි තේරුම තමයි ඒ ඒ සත්‍රයන්ගේ ඒ ඒ සත්ව නිකායේ චුතියක් චුතවන බවක් බිඳීමක් අතුළු දහංවීමක් ඒවගේම මරණයක් කලුරිය කිරීමක් ඉස්කන්දයන්ගේ බිඳීමක් මුතසරීරයේ බා තැබීමක්. විදසිින්දීයමක් සිද්ධ වෙනවද මේකට මරණය කියලා කියනවා. එතකොට කලීබලස්ස නික්කීපුූ කියන්නේ මලසිවුර බාතබන එකට මලසිවර බාතැබීම සම්බන්ධව කතා කර අදි පිංවත්න මලසිවර බා තබන්න පුළුවන් ස්ථාන බා තැබෙන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ඒකබෝකාර විදිහට අපිට අසාඥ සත්්‍යයේ රූපස්කන්දයම චුතිය සිද්තවීම ඒයන්නේ ආත්මභාවය පහ තැබීමේවත් ඒකෙන් චුතවෙනකොට එ මරණය. අනිත්්‍යක තමයි තිස්සම් භූමිය සංසේතජය ජලාබුජ උපත්තිය ගන්න හින්දා. චුතවන සත්වයෝ ර බා තබනවා. මනුස්සයොත් මලසවර බා තබනවා. එතකොට මේ ඒකවූකාර භූමී විටිට අසංඥ සත්්‍යයේ ඒවගේ තිරිසම්භූමයේ අන්ඩය සන්සේ ජලාපජ සත්‍යයොත් ඒවගේ මනුස්සයුත් මේකට්ටිය මලසවර බා තබනවා. එතකොට ඒ ඒ විදියට සිද්ධ වන මරණේ. ඉස්කන්දයන්ගේ මරණය සිද්ධ වනාකාරය ගත්තා හම එතනදී පංවර්ත්නේ අතුරුදහංවීමක් විශේසයේම අපි චාතුරු හාරාජික වගේ භූමි ගත්තාම ඒ වගේ සත්වයන්ගේ ප්‍රතිසන්දී ඕපපාතිකයිනෙ එතකොට ඒඇගේ චුතවීමත් එක්කම තමයි ඔවුන්ගේ මලසසිවුරු අතුරුදහං වෙන්නේ මේ විදිහත මේ කරුණ තේරුම්ගන්නට ඕනෑ ළඟට හලතයන පස්නය තමයි තෙරුවන් සානය පිංවත් ස්සාමීන් වහන්ස. කර්මයේ බවට පත්තන ධර්මතා කීයක් තිබේද. එම ධර්මතා මොනවාද ස්වාමීන් වහන්ස කියලා. සත්පුරුස පිංවුවත්නේගින්පනේතන් කම්මන්නාම චේතනාචේව ඒකච්චේව චේතනා සම්පයුත්තක අදම්මා. ඒවාන් ඉමේකෝ බුච්චංග මගගංග පබීධතු න්න රස දම්මා කම්ම චතුක්කී නදීපිතා අභිච්චා ව්‍යාපාදයේ මිච්චාදිට්ටේ. අනභිච්චා අව්‍යාපාදය සම්මාදිිට්ටීද. ඉමෙහි පන චහි සද්ධීන් ඒකවේසද චේතනා සම්පයුත්තකා දම්මා වේදිිතබා අතසානයේ දවාර කතාවල එහෙම සඳහන් වෙනවා. ඒ කිව්වේ ඔය ඇත්තන්ගේ හිතත් හිතේත්න චෛතසික ධර්මා. ඇතිවෙන්නේ ඒ ඒ ධර්මතාාවලි මොනාමොනහරි අදාළ වැඩටික කරන්න. එතකොටඒඒක ක්‍රියාවංකරන ඒ ධර්මතා ඔක්කෝම අදාළ කටයුත්ත යොදවාලමින් සාරීරික ක්‍ර්‍යාකාරීත්තයේ වාජසය ක්‍රාකාරීත්තයේ මානසික ක්‍ර්‍යාකාදීත්තයට බලපාන්නේ හිතත් හිතේහිත්න චෛසක ධර්මත් ඒ ඒ කටයතුවල යොදවාරණ චීතනාව. චේතනාවෙන් වගේම තවත් ධර්මතා විසේ එකකින් ඔය වැඩේ. කරන්න පුළුවන්ගේ ධර්මතාවල හැටියට. ඒ තමයි සති ධම්ම වි්චේ විලිය පීතිි පස්සදි සමාධි උපෙක්කා. සම්මාධී ඉටි සංකාප වාචාකම්මාන්ත ආජීව වායාම සති සමාධී. ඒ විතරක් නෙමේයි අනභීත්‍ය අව්‍යාපාද සම්මාධිට්ටි අභිත්‍ය ව්‍යාපාද මච්චාතිී්ටි ඔය තමයි කර්මය බවට පත්තන ධර්මතා විසි දෙක. ඊළඟට අහලතින පස්නය තමයි ුවන් සරණයි ස්වාමින් වහන්සේ පාරමිතා සම්පූර්ණ වීමකින් තොරව, සෝහංආදී මාර්ගඵලයාන්ට පත්වීමට හැකිද මේ ගෞරවයෙන් පහතාදන සේවා කිසි සේත්ම බැහැ. ඒකට හේතුව තමයි මනුස්සූපතක් ලැබෙන පාරමී ධර්ම තියෙන්න්න ඕනෙ. තිහීතුකුපතක් ලැබෙන පාරමී ධර්ම තියෙන්නට ඕනේ. කෑඹීම ඉඳදුන්හිටුම් උංහෙතිතැන් ඇතිව ජන කුසලකාරමයව මඟපල් ලබනකම්ම විනාස නොවී පවතින ප්‍රබල කරම සක්තියක් ඕන වෙනවා. ඒ වගේම හැම අතකින්ම කෙටියෙන් කිව්වොත් හේතු සම්පත් ලැබෙන්ෙන වෙනවා. මඟපල් ලැබෙන්න තිදසන් සතුන්ට තිරසංව ඉද්ති. නරග සතුන්ට නරකයේ ඉත්ති ප්‍රේත අසුර සත්තයින්ට අහේතුක සුගති දිහේතුකයින්ට ඒ තැන්වල එහෙම ඉද්දි. මඟල් ලබන්න බැහැ. තිහේතුක උපතක් ලැබෙන්න්න වෙනවා. ලැබෙන තිහේතුක උපතට හේතු සම්පත් අවස්ස වෙනවා. ඒ හේතු සම්පත් ලැබෙන්නට පාරමී දරම අවස්ස වෙනවා. ඒ පාරමී ධරම පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා විදිහට සම්පූර්ණ කරගන්න කාලයේසා එහි පබලත්තේ අනුව ලැබෙන අගස්සාාවක මහාසාාවක එක අස්සූ මහසාාවක සී පිලි සිම්ඹියාපත්. සඩභිකඥා ඒ වගේ තිවිත්‍ය සුස්කවිදසක, ඒ මඟපල්ලාබී උතුමන්ගේ පහළවම්ක්‍රමය සිදු වෙනවා. එතැන්දි සුස්ක විදාසකය වනත් බොහොම දුස්කර වහරි මඟපල් ලබන්නට පාරමිතාදී හේතු සම්පත් අත්‍යවස්සයි. ඊළඟට අහලතියන පශ්නය තමයි අවසරය ස්මීන් වහන්සේ. ඔබවහන්සේලා විශාල ධර්ම කොටසක් මතක තියාගෙන සිටින්නේ කෙසේද. ඒ සඳහා ක්‍රමයක් තියෙනවද. ඕ පින්වත්ි තියෙනවා. ඒ තමයි ඔයා ඇත්තන්ට තියන රාගයේ දාහයිෙන් සංගරත්නේ විහෙසට පත් ෙන්නෑ. ඔබට තියෙන දේසේ මෝහයේ ඉල්සියා මානාදී දාහයන්ගෙන් සංගරත්නය විහෙසට පත් යෙන්නෑ. සංගරත්නය නිරතුරුවම භාවනාදී කටයුර සිදු කරනවා. කෙලෙස්වලට චිත්ත සන්තතිවල අවස්ථාවක් ලබා දෙන්නෑ. එනිසා එක්වරක් යොවූ සැනකින් සංගරත්නයට මැනවින් ධහරණය වන තරමටම චිත්තසන්තතිය බොහොම පැහැපත්ත බබලව පවතිනවා. එනිසා සංගරාත්නය ගහි අයට වඩා අතිවිසාල ප්‍රමාණයක් ධාරණයකර ගන්න පුළුවන් තරන් සුදු සමාහන්සික යෝග්‍ය තත්වයකින් සිටින්නේ. ඊළඟට ඔඇත්තු අහල තියෙන පස්නය තමයි අවසරය පින්වස් සාමීන් වහන්සේ. ධ්‍යානවල ඉහල තත්ත්වල අයට සිටින පමණද ඉදය දැක්වී හැකේ නැත්තම් ප්‍රතමා ්‍යානය ලැබූ අය පවා ඒදි පානවද තෙරුවන් සානෑ නැහැ. ප්‍රටමත් ්‍යානය නීවයන ධර්මවලට ඕන වෙලාවක හසුවෙන්න පුළුවන් මට්ටමක තියෙන්නේ. ෘතිී අත්්‍යයන් තුතිීඇත්වයන් චතුත්තතියානත් නීවනධර්මලල්ට හසුවේ මිට කඩ වැඩි. හැබැයි ඒ හතර ඉපමවාගේ හිල්ල ආනෙන් ජාභ සංකාර සොලවන්න බැරිි තරම් බලවත් අත්තයට පත්කරගන්න ආකාසාන අංචායතන විඤඥාණංචායතන ආකංච්ඥායතන නේවස්ඥා නා සං්ඥායතනය අවස්්‍ය වෙනවා. ඒ අස්ටපල සමාපත්ති විතරක් උපදවාගෙන බැහැ. තවත් වැඩවගයක් කර ගන්න තියෙනවා ඉතින්දී අභිඥාවපදවා ගන්න ඕන අභිඥාවපදවා ගන්න නංම් ඒ වෙනුවෙන් කළ යුතු වැඩවගයක් තියෙනවා කසිනාදී අට ඉතා හොඳින් වසීකරගන්නට ඕනේ. ඒ අටම අටෙම්ම අස්්ටපල සමාපත්ති උපදවාගන්නට ඕන. ඉන් පස්සේ අභිඥ්ඥාවලට යොමු වෙන්නට ඕන හිතඥායේ දිබ්බ සෝතඥානයේ පරචිත්ත විචානඥානයේ, පුද්බිනිවා සානුස්වති ඥානයේ දිබ්බ චක්කු ඥානය කියන මෙන්න මේ පංචාභිඥාවන් උපතවාගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ විදිහට අස්්ටඵල සමාපාතික්මවාගිහිල්ල පංචාභිකඥාවන් උපතවාගන්නට කටයුතු කරගත යුතුවෙනවා. සත්පුරුස පිංවුවත්නය ඊළඟට ඔය ඇත්තු අහලතියනෙ ඊළඟ පස්්නේ තමයි අවසරය ස්වාමින් වහන්සේ. සත්්‍යපාලනය බුදුදහමට අනුව කැප දෙයක්ද අකප දෙයක්ද. මස් පිණස සිටින සතෙකු හෝ එක තැන කොටුකර සිටින සතෙකුමිලදීගෙන. වැඩි ඉඩක් දී ඇති කිරීමෙන් පාපයක් සිදුවනවාද පහදා දෙන්න තෙරුවන් සාණය කියලා. සත්පුරු සැපින්ගුවත්නේ සත්්‍යපාලනයේ බුදුදහමට අනුව කැපදයක්ද කියලා ඇවුවොත්. ඔහ සත්තපාලනේ? අකපද අන්තක ලැහුවොත් නෑ කැප දෙයක් බුදුරජාණයන් වහන්සේ ධාරමික රැකාතර සත්්‍ය පාලනය වගේ මෙසේසීම කුසිකර්මාන්තයේ ගවපාලනය ආතිය දෙහැමිට රැකියා විදියට දේස්නා කළ ට ගවපාලනීද පංචගූරසයහෙම නිතරම සඳහන් වන දෙයක් ඒ ඒකාලි ප්‍රධාන ජීවනෝ පායකුත් වෙනවා පංචගූරස මස් පින්ස සිටින සතක් එක තැන කොටුරලා සිටින සතක්. මිලදී අරගෙන වැඩීදක් දී ඇති කිරීමෙන් පාපයක් වනවද කියලා ඇහුවෝත්. මස් පින්ස සිටින සතෙක් අබේධානයේදිල ඉදහස් කළ හම එක තැනක කොටුකරලා තියන සතයක් අබේධානයදීලා ඔබ මිලදීගත්තහම. ඒ සතා නැවත කැලෑවට යවන්න පුළුවන්කමක් නැහැ. ඒ සතා ඔබට පුළුවන්. ආතදන් සනිහසේ රැකබලාගෙන කටයුතු කරන්න. මෙතන්දි වැෑදිමතයක් ගන්ධිපා සත්තු කොටුකරණයක හිරකරණයක අනුමත කලා කෙරෙහෙම දෙයක් නෙමේ මේ කිය කියන්නේ. ඒ සත්වූ නිදහසේ හිටියෝ තඔවන්ග ජීවිතයයට වෙන්න පුළ හානි ඔබ දන්නවා. එනිසා කව්නා මෛත්‍යය ඇතු ූබ කටයුතු කරන්න ඕේ. වනිච්චා සූතියේ තියෙන්නේ උපාසකයෙක් විසින් නොකළ යුතු වෙල දාම් පාගැන. සත්්‍ය වනි්චා සත්ව වනිචා මන්ස වනිච්චා මච්ච වනිච්චා විසවනිච්චා. සත්්‍ය වනිච්චා, සත්ව හිංසා පිණිස අවාවිත වෙනදාම් කිරීම නොකළ යුතුයි. සත්ත වනිච්චා, වහාරි වෙනදාම නොකළ යුතුයි. මංස වනිච්චා මස්මිණස සතුන් වෙෙනදාම් නොකළ යුතුයි මච්ච වනිච්චා මත්පැන්හාදී මත්‍රවිවෙන දාම් නොකළ යුතුයි විසවනිචා. පසවිසි වෙරදාම් නොකල යුතුයි. මෙතනද සත්්‍ය වනිච්චාකීවේ අව්‍යායරතන්ලා ඒව විකිිනමන මංස වන චා කෙරකිවේ ඌරුවන් මුවන් වගේ මස් පිණස සතුන් හදල පෝසනය කරලා මස් පිණස විකුණනවා. දැම් මෙතන මස් පිණස විකුණන් ඇතුව ජීවිතාදය දක්වා ඇකබලාගන්න නංගන්නේ ලොකපින්කමාකයක. හිර කල්ලා ඉන්න සත්තු. ඒ වගේ මසට හතපු සත්තු හදල ජීවත්වෙනකා ඇකබලාගෙන කන්නපොන්න දීල කටයුතු කරන එක පින්කමක් වෙනවා. ඒ විදිහත ඒ කවුන තේරුම් ගන්නට ඕනේ. ඊළඟට හලතියන ප්‍රශනේ තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ මොලය මියගිය කෙනෙකුගේ අවේව පවුලී අය දන්දින විට ඒ කෙනාට පින රැස්වෙනවාද ඕ රැස්සෙනවා. පිවත්නී මොල මියගිය කනෙක් සවදට ජීවත් කරවන්න බෑකිල වයිතිවරු කියනවා. ඒඋනාට සිත හටගන්න ස්ථාන හයක චක්ුපපසාද සෝතක්ප්‍රසාද ගහනක්ප්‍රසාද ජිවහාපසාද කායපසාද වස්තුප්පසාද. සාරීරික නීරෝගීකම නැතිවෙනකොට චක්කුපප්‍රසාද දයේ කළුණු දුරුවල වෙන්න පුළුවන්. ඇ මයාාතම ජීවතුන් අතර ඉන්නේ. ඒක යන හෝදවස්තුරූපයේ තු ඇසුරේ නැත්තං හෝදවස්තු ඇසුරේ මනායතන ධම්මාරම්මනකාවලිය අකණ්ඩව සිද වෙනවා. කතාකරන් දේවල් එතන සිතුුවන දේවල්යාට දැන්නවා. තව දටත් මොව ජීවත් කරවන්න බැරි පව එයාට වැටහෙනවා. සිදුව ලාතයන් දී ත්‍යත්තේ වෙනවා. වයිදිවරුන්ගේ කතා එවගේ එත න්නඒ එක කතායට හැන්න පුළුවන් දැනන්න පුළුවන් දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙම දැනුනොත් දැනගත්තොත් එයාට ඇතිවන කුසංසිත්වලට විපාකහම්බුවෙනවා. හැබැයි පීතාවන් තිහෙට්ටු ස්භාවයක් ඇතිවෙන්න පුළුවන් සත්තිට මුහුණ දෙන්න කටරුතු. බොහෝ වෙලාවට එනිසා මුලේ මියගියකිනෙක්ගේ අවේව පවුලේයයි දන්දෙනකොට පවුලේ ඇයටත් තියේ කියාව නිසා පින් සිද් වෙනවා අද කෙනාටත් පින්සිදවීමේ සම්භාවිතා වතිසීම වැඩේ. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි අවසරය ස්මින් වහන්සේ. එක් බෞද්ධයයි කියන කණ්ඩායමක්. මේ ලෙස මත පතුරුවන බව මා දුටුවා. බුදුරජාණන් වහන්සේ කිවවේ මේ බඹයක් තරන් සරීරීදිහා බලාගෙන නිවන් අවබෝධ කිරීමටලු. දහම් දැනම අවස්්‍ය නෑලු ප ැ සීල්ල්බත පරාමාසයට අයි තුළු. මේ සත්‍යතාවේ කවුණාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන් සහනය පෙන්වස් ස්වාමින් වහන්ස කියලා. පින්වත්න හැමදීම එකක තැනින් අල්ලගන්න අයින් ඕන වර්තමානනං හරියට ධර්ම ප්‍රකෘතිකයෝ නැත්තන්. සද්ධර්ම ප්‍රතිරූපකයෝ. එකන් ම ධර්ම ප්‍රකෘතිකයීන්ට අපහාස කරමින් නින්දාකරමින් ඒක විකෘතිය කරමින් සද්ධර්ම ප්‍රතිරූපකයෝූ නිර්මාණය වෙලා තියෙනවනේ. මෙ සද්ධර්ම ප්‍රතිරූපකයු නැත්තං සි සද්ධර්මයද විකෘතිීන් එකතු කරන්නා. තමාන්ට හිතන හින විදිට කවුණු කියනවා. බඹයක් තරන් සරීරයේ දිහා බලාගෙන් නිවන් අවබෝධ කරන්නලු. පව භඹයක් තරන් සරීරයේ දිහා බලාගෙන නිවන් දකින්න කොහොමට රූපවීත්නා සංඥා සංකාරය විඤඥාන ගන්න දන්නතුව කරන්නේ. සරීරය කියන්නේ රූපස්කන්දය කියලාත්. වේදනා සංඥා සංකාරයෝ ඒ ආයතනවල පහළ වන ආකාරයත්. දකින්න ධර්ම ඥානියෝන වෙනවා. දන්නනතුව කොහොම දවබෝධ කර ගන්නේෙහි නම්බුදුරජාණන් වහන්සේ පහල වැෙන්ඩ ඕන්න හැන. භැබයා පමන සරයේ දිහා බලාගනත ති හිටිකට්ටි රොයයි කියන නිවන් දකින්න පුළුවන්කමතියෙන් එපාය. ඒ කියීන නිවන වෙන එකක්. හැබැයි භාගවතුන්හසි දේශනා කරපු නිවන් දකින්න න පාරමිතාදය සම්පූර්ණ කරගන්න වෙනවා. පළවන දෙවනාදී සිදපදසියාල රැක්කෝත් රකින රකින විදදිහට උබට පති පලහම්බ වෙනවා. දිට්්‍රධම්ම වේත්නී ඒ කරමී රුකුල හම්බ වෙනවා. කරමේ ගැන දන්න ඇති මෝඩේයින්ග ප්‍රකාසයක් ඕෝක. ඒනිසා දිට්්‍ර දම්ම වේත්නය කර්මය රුකුල ලැබෙන්න්න නම් අපි සිල් හකින්න වෙනවා. ඒවගේම පරතගෝසේ භාගිවතුන්හස දේශනා කරපු ධර්මේ දැන ගන්න වෙනවා. බුදුරජාණන් වහස දේශනා කළේ බඹයක් පමණ සරීරයේ දිහා බලංගඉන්න කෙල විටරද මහා සතිපට්ඨාන සූතයක් දේශනා කළේම නැද්ද. එතු භාගිවතුන්ා සූත දේස්නා දහරදාහ පම දේශනා කළේම නැද්ද. තැන්කීපයක විතරක් සඳහන් වන බඹයක් ටමන සරීදය කියන කාරණාව පමණමත ඔවුන්ට තියෙන්න්නේ. පිවන සීලබත පරාමාසයට සිල්ල කෙනෙක අයිති වෙන්න හැ. සීලබත පරාමාසයකෙන වැරදිකවලින් විමුක්තිය හොයන්න යාඥාකිරීෙන් කන්නලාව කිරීම වගේ දීවල් හැබයි ඔයි බඹයක් තරන් සරීරයේ දිහා බලාගේ ඉන්නව කියන එක නම් සීල්ලබත පරාමාසයකට කෙලි අයිති වෙනවා මකත. ඕඒක වැරැදි බුතයක් වගේ සමාධයන් වෙලා හරියට අජවුත ගෞත කුක්කරෘත වගේ එනිසා ඕහට හුවෙන් ඇතුව ඔබ පරත ගෝස ඇති කරගන්න. සතිසම්පජනව කටයුතු කරන්න යුන් සෝමංස කාරයෙන් කටයුතු කරන්න ආර්ෂ්ඨායක මාර්ගගේ පිළිපඳන්න ආර්්‍යෂ්ඨායිනික මාර්ගේ පිළිපඳින් නැතිව ලබන්න පුළුවන් නිවනක් නැහැ. ඊළඟට ආලතයන ප්‍රශ්නේ තමයි අවසරෑ අපේ හාමුදුරුවනේ. බුද්ධකාරීන හා අප ර වැඩසිටි රහතන් වහන්සේලාගේ චෛතකතා ගැන. අප දන්නා ධර්මකවුණු ඇසුරින්. අද සිටින තමා රහත්තය කියාගන්නා සමහරක් හිමිවරුන්ගේ. මිත්‍යා මතහා අරහත් භාවේ තේරුම් ගැනීමට උත්සාහකිරීම නිවැරැදි වන්නේ දෙයන්න කවුණාවෙන් පැහැදිලික දෙන්න කියලා. සැත්පුරුස පිින්වර්ත්නයේ චරිතකත වලින් රහතන් වහන්සේලා කළ වර්තමාන පෙනී ඉන්න කට්ටියව මනින් උසාකරනක වැරදිකමයක්. ඒකට හේතුව තමයි ඒ ඒ චරිත ස්වභාවයන් හැඩගහිලා තියෙන්නේ පෙර සංසාරයේ ඒ අයගේ දියුණුකරගෙන ආපු කාරනාත්්‍යයක සමර පුළුතුත් තියනවා රහතන් වහන්සේ නමක් මඩවලින් පැන සිද්ධි හිතන්නක සියලුම රහතන් වහසල මඩ වලින් පයින වගේ අදහසක්ගත්තො පන්සීයක් ආත්නභාවල වානර කුලයේ උපත්තිය ලැබීමේ පුරුද්ධ සියලුම රහත්තන් වහසලට ලැබෙනවාද. දැන් පිළින්දි වච්ච මරහතන් වහන්සේගේ කතාවගන්ධකු දෙැන් සැරපවස වචනභාවිතය සේලුම රහත්තන උතුමාට ලැබෙනවාද. නෑ ඒක ඒක පුද්ගලයාට ඉගලිපෙන විදිහට තියෙන්නේ. එතුව රහතන් වහන්සේලාගේ චහිතකතාවලින් දැනගන්නා කාරණා තුළින් වර්තමාන රහත් හිවුවරුන් කියන පිරිස මනින්යන්නේ එක වැරදි. මොකද රහතන් වහන්සේලාට තමන්ගේ රහාත් බව ප්‍රකාශ කරන්න සක් හැකි යාවක් නෑ බුදුරජාණන් වහන්සේ භූතාරෝජන ශික්ෂාපදනක වලක් කර තියෙන් නිසා. තමන්ගේ මඟපල ප්‍රකාශ කරන්නේ මොකද ධනිත් අයට. වර්තමානය රහත් කියලලා කියෙන ඔක්කො හරු. වර්තමානයේ ත ආනන්ද තිෙරුන් වහන්සේගේ ගෝලයෙක් කියලා සමාජීව අඟවන්නේ මුස යඔක්කෝම බොරු. ඒවගේම තමන් බුදුවෙලා ඉන්නවකිෙන ඔක්කෝම බොරු. තමන් මඟපා ලැබුවකෙන ඔක්හෝම බොරු. විනය අනුව ඒ අයට එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. මඟපල් ආභීත්තය වෙන තම තමන්ගේ සථානවල ඕන තරම් පහරි වෙන්න පුළුවම එක් කෙනනෙ දෙන්නේෙක් නෙමි. පුදගලයෝ සානයන්තයන්ට පත්්‍යවෙන්නේ පයවයි වැයගිව්‍යාල. ඒ අහුවවෙන්නේ පාදකාලේ ඕන තරං මගපල්ලාබිය උතුමන් පහල වෙනවා ඒ පාහලවෙන්නේ ආර්ස්ථායක මාර්ගයේ පිළිප පැත්වෝත්. ඒක තියනෙන ධර්මය තුළ ඔබ පිළිපදින්න ඕනේ භාගිවතුන් වහන්සේ දේශනාකට පුතුන් සේ සද්ධර්මය සූත දේශනාවලින් ගන්න. අිධර්ම දේශනාවලින් ගන්නය විනේ දේසනාවලින් ගන්නය තිිපිටක බුද්ධ වචචනය ඔස්සේීම ඔය පින්වතුන් කටයුතු කරන්න තිිපිටක බුද්ධ වචනය ඔස්සේ කටයුතු කරන්න. පිලිපැදියයුතු ආකාරයට ඔබ ධර්මී පිළිපදින්න ආර්ස්්ටායික මාර්ගයේ පිළිපදින්න චහිත කතාවලින් නෙමේ පුද්ගලයා මනින්න ඕන ධර්මය තුළ දේශනා කළ තියෙන ආකාරය. සෝහංවෙද්දී නැතිවෙන්න මොන කෙලෙස්ද සකදාගාමී අනාගාමී අර්හත්වෙනකොට කොහොමද කෙරෙස් ධර්මයෝ සහමුලින්ම නැසෙන්නේ නැතිවන්න නැතිවන ආකාරී තේරුම් අරගෙන ඒ අනුව ඒ සන්තානයේ පාරි සුද්ධත්වේ වටහගන්න කටයුතු කරන්න. ඊළඟට හලතින ප්‍රස්්නේ තමයි? අවසරෑ ස්වාමීන් වහන්සේ සාරීරික වේදනාවක් ආවිට හිත පාලනය කරගන්න අපහසු අවස්ථාවලද හිත පාලනය කරගන්නා ආකාරය ගැන පහදාධන සේක්වා. පංවතුන සතිසම්පජාන වන්න. යෝනු සුවමංසකාරයෙන් කටයුතු කරන්න. කායික වේදනාවලට හේතුකානා බොහෝමයි. ඒවගේ වේදනාවන් ගැන? ඇත්ත හේතුපල් තරමයන්ගේ කයාාකාරීතීම සා බලන්න. මේ රූපී අනිතතත්තේ දකින්න. දුක්ක අනාත්මතත්තේ දකින්න. වේදනා සංඥා සංකාර විඤ්ඥානයන්ගේ අනිත්‍ය දුක අනාත්මයන් දකින්න. සසරපය දකින්න. මෙවැනි කායික දුක්වේත් නා අතීතු බවල කොච්චර යෙන්න ඇත්ත. කර්මේ ඒට හේතුවක් වෙලා තියෙනවන මොනතරම්පීටා ඔබ වෙට එන්න පුළුවන්ද. එල්සා කරමේ හැරි තේරුන් ගන්න. සසරින් ඉගොටි වෙන්නට ඔය ඇත්තු වෙකායික වේදනාවම විදාසනාවට යොමු කරලා විදාශනාඥානයේ තිවුණු කරගෙන මඟ පල්ලබන්න කටයුතු කරගන්න. පිින්වත්නී ඊළඟට අහලතියන පස්්නය තමයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ යමක් බිම වැටිලා තිබිලා අහුලාගත්තෝත්. ඒ ගැනීමෙන් සොරකමක් සිදුවේද කියලා. සත්පුරස පින්වත්නය සොරකමක්. සොරකමක් කිව්හාම සොරකමක් වෙන්න කරණ කීපයක්ම බලපානට ඕනේ. සොරකමක් වෙනකොට එතනදී පිංුවත්නය සොරකම වෙන්නට අන්සතු වස්තුවක් වෙන්නට ඕනේ. අන්සතු වස්තුවක් බව දැන ගන්නත් ඕනේ. ඒවගේම පැහැරගන්න කැමති හිතත් තියෙන්න්න ඕනේ. පැහැරගන්න උපක්‍රම කරන්නත් ඕන වස්තුව ගන්නත් ඕනේ. අංගටික සම්පූර්ණ වඋනොත් තමයි ඒ සොරකමක් වෙන්න. දැ මෙත නදී යමක් බිම වැටලා තියනකොට හිමිකරුවෙක් නැති දෙයක් නම්. අයිතිකාරයෙක් නැති දෙයක් නම් ඒ සොරකමකට අයිති වෙන්න හැ. අයිතිකාරයා නැවත පැමිණිෙනකං අරන්තිබ්බ කියලා ඒ සොරකමකට අයිති වෙන්නේ. හැබැ නොදුන් දෙයක් ගත්තුත් නම් සොරකමකට අයිති වෙනවා. එතකොට හිමිකරුවෙක් නැති දෙයක්. ොරකමකට අයිති වෙන්න හැ හැබැයි ඒ සම්බන්ධව තම හිතියයුතු කුණු වියතු කවුණු තියෙනවා අ කිව්වකවුණු සම්පූර්ණ වෙලා නොදුන් දෙයක් ගත්තොත් එක සොරකමක් වෙනවා. ඊළඟට අහලතියන ප්‍රස්්නය උතුම් තෙරුවන්සානය පින්වන්ත ගුණවන්ද සත්පුස නායක ස්වාමීන් වහන්සේ. යම් ගෙතරක දානයක් දෙන විට හෝ පින්කමක් කරන විට නැත්නම් පිරිස්සාජායනයක් කරන විට බොහෝ කාදර පීදා අඩදබර එන්නේ සහ. අමන් අමුතු දුර්ගන් දෙයක් එන්නේ ඇහි. ඒය වලාක්වන්න පුළුවන් කොහොමද. අමනුස්ස කරදරයක් එන වන කුමක් කර එන් ගැලවිය හැකිද. මාගේ මිතුරියගේ මෙම පීදාව දුර්කරය ගැනියීම සඳහා මෙම පැනේ යොමු කළෙමි. ඔබවහන්සේ ඇතුළු සත්පුූස සංගරාත්නයට සම්මා සම්බුදු සරණයි. අපිට මියගී අයකින් බලපෑන් වෙන්න පුළුවන් ආකාරකී පැත් තියෙන එකක් තමයි ඔවුන් අපෙන් උදව බලාපපුොරොත්තුවන්ගෙනවා කන්න බොන්න ඉඳදුම් හිටුම් උම් හිටි තෑම් බලාපොත්තුවේ. ඒ යට ඒදී නොදුන්නොත් පරදත්තුවප ජීවී ඥාති හරියට බිම්බිසාර මහරත්තුමාගේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාල ඥාති පිරිස වගේ කලබලකාරීව හැසිරෙන පුළුවන්. එහෙම නැති වතවකමයක් තමයි. මියගිය අයගේ යක්ෂියෝ කුම්බාන්්ඩියෝ නාගයු ගන්ධබ්‍යෝ විදිහටයම සමරුන් උපත්වය ලැබල හිටහාම එය අපිට ආවස වෙන්න කරතර කරන පිරිහෙහහි හැර කරන්න අපි ඉන තැන්වලට එන්න පුළුවන්. පාදත්වූප ජීවිී ඥාතීන්ටදන් අපි පින් දෙෙන් ඕනේ. ඥාතීන්ද කිවල්ල පින් දෙන්න බයවෙන්නේ පයි පාදත්වූප ී ඥාතියන් සම්බන්ධ ක්‍රියාව. ඔබ යක්සයින් අමලුස්සය සම්බන්ධකියයා වෙන එක. ඕුන් අපිරදරන්න පුළුවන් හිදි හර වෙන්න පුළුවන් පිඩ එන්න පුළුව. ඒකින් වලකින්න නම් අපිට තියෙන්නේ ඒ වෙන අපි අවස්ස කියයාමාරද ගන්න එක අපිට මේ වගේ වෙලාවකද ආටනාටය පිරිත සිහිපත් කර ගන්න වෙනවා මේ කෙනා අපිට කරදර කරනවා පීදා කරනව හිදිහැර කරනවා මේ විදිහට අපි දෙවියන්ට ඇහෙන්න්න කියන්න ඕනේ. දෙවියන්ට කොහොම අපි පින්කංගුවලද ආරාත්නා කරනල සංගරාත්නය ආරාත්නා කන ඔබ ඇහිල ඇත්නේ. සංගරාත්නය ඕනෑම පින්කමක් කරන්නට කලින් දරම දේශනාවක් පිරිත් පින්කමක් ධර්ම සාකච්ඡාවක් ඕනෑම කරතවයකට කලින් දෙවියන්ට තරාත්නා කන ඔබත් ඔබ නිවෙස්සල උදීහවස බුදධ පූජාදය පවත් අදි දෙවියන්ට අරාත්නා කරන්න. අරාත්නා කරල වැඩිය දෙවියන්ට පින්කමින් පස්සේ පින් දෙන්න පින්දීල ඔය කරදරය කියන්න. දවරූපව ආරක්ෂා කරාව ඒ විදියට කටයුතු කරලා කරගන්න බැරිවුුණනොත් ඔබ රතන සූතියේ වගේ පිරිස් සජ්ජායනාවන් සිල්වතුන් වත් සජ්ජායනා කරවාගෙන. මහපිරිත්තාදිය සිදුකරගෙන සිල්වවත්ත බුණුවත්ත කටයුතු කරලා ඔබ ඒ ආරස්සක මුට්ටි තෙල්ලාදය තැන්පත් කරලා නිව සාරක්ෂාකරන රමුණුස්යේෙන්ට ඇතුලෙන්න්න බැරිවිදියට. ඊළඟට හලතින පස්්නේ තමයි අවසරය ස්මීන් වහන්සේ පළමුුව වැද නමස්කාර කරමි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කැලනයට වැඩමකලි නාගයන් දමනය සඳහා නම් ඒ නාගයන් කවුරුන්ද මිනිස්කුලයක්ද කවුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා කරා. බුදුපියාණන් වහන්සේ කැලනයට වැඩම කළේ නාගයන් දමනය කරන්න නෙමි. නාගයන් දමනය කරන්න වැඩම කළේ නාගදීපේට. ියංගනයේයක්පුු තමනය කරන්න දෙවිනිවාට නාගතීපීට චූලෝතර මහෝදර ඒ දෙපිරිස සමයි කරන්නට ඉතිදි තමයි මනයක්කිත නාගරාචය ආරාත්නා කළි ස්වාමීනිි මගේ රාජධානයට වැඩම කරන්න කියලා. ඒ ආරාත්නාව අනුවභාගිවතුන් වහන්සේ වැඩම කළ මනයක්කිත නාගරාචයාගේ ආරාත්නාාවන් පන්සීයක් මහරාතන් වහන්සේලාතක්ක අපි කැපුරරයට. කැලනි පුරවරයේද සුමන් සමන් දීවරාජෝත්තමයාත් භාගිවතුන් වහසට ආරාත්නා කළ ඒ අනුව සමන්තකූට පාර්වතයට වැඩම කළ සුරුස්මස්ථානවලට වැඩමකද. සත්පුරස පින්ංවර්ත්නී කැල්නිිපුරයට වැඩම කරපු භාගිවතුන් වහන්සේ නාගයන්ට අනුගගා පිණස ධර්ම දීශනාවන් පවත්තාන්නට ඒෙත්නා. එතට මේ නාගයන් කවද කියල ඇවුත්. අටනාටී පීතිෙම සඳහන් වන නාග පිරිස. එතකොට දෙවරුත් නොවන මනුස්්‍යයුත් නොවන කොට්ටාසයක් මෙ නාග පිරිස. ඒවගේ කණ්ඩායමක් කොට්ටාසයක් ඒ විදිහට ඉන්නවා. ඒ නාග පිරිස සමාර උන්නන් නාග කියන්නේ ගෝත්‍රක කොටසක් කියලත් හඳුත්වනවා. ඊළඟට ආලතියන පස්නයේ තමයි අවසරය පින්වත් ස්මීන් වහන්සේ විසි අට රූපයන්ගෙන් එන ජීවිත ඉන්ද්‍රියයි සබබජිත්ත සාධාන චෛතසකයන්ගේ එන ජීවිත ඉන්ද්‍රියයි වෙනසසාහ කුත්ය කුමත්්‍ය මේ සමාන බවක් තිබේද ස්මින් වහන්ස මේ ඉතා සරලව පැහැදිලික දින සේකවා පංව ස්මීන් වහන්ස ඔබවහන්සේ පාර්තනීය බෝධියකෙන් සුකිිත් සුක පරිදිම නිවේවා කියලා. සත්පුරුෂ පිංුවත්නේ ජීවිත රූප දෙකක් තියෙනවා එකක් තමයි නාම ජීවිතන්දය අනික රූප ජීවිතන්දය. මෙත නද ජීවිත රූපය කිව් හාම ඒ ඇන රූප ජීවිතන්දය කිව් හාම තමන් එක්ක උපදින අනෙක් රූපධර්ම ජීවත් කරවන රූපයේ තමයි ජීවිතන්දය රූපය කළ කියන්නේ තමන් එක්ක එකට බැන්ද උපදන රූප පරම්පරා විදිහට බොහෝ කාලයක් පවත්වන්න ෝනෙ ගේ ආරක්ෂා කරවන ජීවත්කරවන රූපය ජීවිතන්ද්‍රය රූපය දැන් සත්්‍ය සන්ථානයක ඇතිවෙන වන කර්මජරූප ඒ කරමජරූප ඇතිවෙන්නේ ඒ අවස්ථාවට නැති අතීතයේ ඇතිවෙලා නැතිවෙලාගේ කර්මයක විපාකයක් විදිහට එතකොට චිත්තදයුත්ත ආහාජරූප නං වර්තමාන ඒ මොහොත තියනය එකකින් ඇතිවෙන්නේ හැබැයි මේ කර්මජරූප අතීත කරමයක විපාක විදිහට එනිසා ඒ රූප පරම්පරාව හුඟකාලයක් පවත්වන්න ආරස්සා කරන්න ඕන දෙයක් තියෙන්න ඕන ඒ කර්මජ රූප පරම්පරාව ආරක්ෂ කරන හුඟක්කල් පවත්වන බලය අපි හඳුන්වන්නේ මේ ජීවිතන්දිය රූපයේ කියලා ජීවිතන්දිය රූපයේ සක්තිය හින්දා අඩ කර්මයෙන් හටගන්නා අතීතකරමයෙන් හටගන්නා කර්මජ රූප පරම්පරාව ජීවත්ති ඉන්න තාක් කාලයක් ආයුකේ කම්මක්කේ උඹයක්ක උපච්චේදක මානයේ දක්වාම අවුතු දහස් ගානක් වනත් නොසිදී පවතිනවා. ඒ ජීවිතන්දී රූපය අනිත්තික තමයි ජීවිතන් දිය කියීන සබජිත සාධානන් චෛසකවල එන. පසවේත්නා සංඥාචීත්නා එකගතා ජීවිතන්දය මංස්කාලකන තැන ජීවිතන්දය චෛතසිකය. ජීවිතන් දිය ෛයිතසකය කියන්නේ චිත චෛර්සික ධර්මයෝ අභාවේයට යන දෙන්නේ නැතු ආරක්සාකරන ජීවිතයේ පවත්තන ස්වභාවේ. චිත චෛර්සකයන්ගේ ජීවන බලය ජීවත්තීමේ සක්තිය ජීවිතෙන් දිය වෙනවා. චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාරවන. යම්කිසි දෙයක් තියෙන් එපාය. ඒවගේ දෙයක් නැතිව නිවනට යන්න පුළුවන්කමක් නැහැ. එතකොට එන් නිවන දක්වාම චිත්තපරම්පරාව නොසිදීම පවතින්නේ මින්න මේ ජීවිතන්දී රූපයහිෙන්. ජීවිතීන්දී චෛතසක හින්දා. නිවනට එනකම්ම සත්වයාගේ චිත්ත පරම්පරාව අකණ්ඩෝම පවත්වන ඒකට උපකාරවන පාලන ජීවිතන්ද චෛතසිකය ගැන් තමයි මේ කතා කරන්නේ. එතකොට ජීවිතීන්දිය චෛතසිකයෙන් මේ චිත්තපරම්පරාව පාලනය කරන හින්දා. අනුපාසේෂ පැනිර්වාණය දක්වාම ඒක පවතිනවා. එනිසා මරණයෙන් අවසංවෙන්නෙ නැහැ. එතකොට නාම ජීවිතන්දිය රූප ජීවිතන්දිය කියන කවුුණු දෙේක් ගැන ඒ විදිහට තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පස්නය තමයි අවසරයි මගේ පින්ව සාමින් වහන්සේ සම්මුති ලෝකයේ තුළ කුලෙයින් වැඩි අයට වයසින් වැඩි අයට ලෝකයා විසින් අපචායනය කරයි. නමුත් බුද්ධසාසනයේ තුළ පවතින්න්නේය සීලාදයේ ගුණේ තුළ පදනම් ව අපචායන පටිපාටයක් බවටමා අසා තිබේ. එබැවීම් පන්සේ රකින වැඩිහිතියාට වඩා දසසීලයේ මනාලෙස හික්මුණු බාලයා අපචායනයට සුදුසු බව අසා තිබේ. මෙ සත්‍යයක්ද සාමීින් වහන්ස. එමෙන්ම මිත්‍යා දුෘෂ්ටික වැඩිහිටියාද සම්ය දෘෂ්ටික බාලයාද අතරින්. වඩා අපචායනයට සුදුසු කවුරුන්ද. මගේ ස්වාමින් වහන්සේට පතනා අබෝධියකින් නිවී සැසෙන්නට මේ කුසල් හේතුවේ පාසනා වේවා කියලා. කවුණාවන්ත ගුණබර පිින්ුවත්නේ අපි සිව්ුවනක් පිරිසක්. භික්‍ෂු භික්ෂුණී උපාසකු පාසකා. මේ අයගින් බිස්සූන් වහන්සේලා අතර. බිස්සුනීන් වහන්සේල වර්තමා නැතුනත් මෙිණින් වහන්සේලා එවගේ උපාසක උපාසිකාවන් අතර. ගරු කළ යුතු පුද්ගලය අන්ට වස්තු වලට ගෞරව කරනවනම් අපි ඒක හඳුන්වන්නේ අපචායනය කියන වචනය. වයසිං ගුණයෙන් වැඩි පුද්ගරයෝ ගරු කරන්න සුදුසුවය. ඒවගේ ධාතුන් වහන්සේලා සාබෝධීන් වහන්සේ. ඒවගේ පිළිම වහන්සේලා ගරු කළ යුතු පූජනීය වස්තුූ. වයසිං අඩුකාට්ටිය වයසිං වැඩි අයට ගරු කරන්න ඕනේ. වයසයි ගුණයැයි කියන දෙකම ගරු කරන්න සුදුසු කාරනා දෙකක්. එනිසා වයසින් අඩුකට්ටිය වයසිං වැඩියයට ගරුකිරීම වයස අනුව ගරුකිරීම. ගුණීන් අඩුවය ගුණේෙන් වැඩිය ඇයට ගරුකිරීම ගුණවත්කමා අනුව ගරුකිරීම. වයසිං වැඩියයටත් ගරුසත්කාර කරනවා ගුණීං වැඩියයටත් ගරු සත්කාර කරනවා. ගුණීං වැඩියයි වයසිං වැඩියයට ගරු සත්කාර කයනවා. වයසිං වැඩියයි ගුණීෙන් වැඩියයට ගරු සත්කාර කරනවා ඒ කටයුත්ත මානාදය දුරුවල කරගන්න ඇයට විතරක් කරගන්න පුළුවන්. එතකොට මෙතන ගුණේ කියල කියන්නේ කුලවත්කම මිලමුදල් තනතුරු ඒව නිමේ. සීලාදී විසේස ගුණධරම. ඒවගේම දරුවෝ මව්පියන්ට වැඩිහිටියන්ටිහෙම ගඩු කරනකොට එතන ඔවුන්ගේ වැඩිහිටිකම වයස නිසා අපි ගරු කරන්නට ඕනේ සංගලත්නය ගත්තාම රහත් වනත් රහතන් වහන්සේලා තමන්වහන්සේට වඩා උපසම්පදාවෙන් වස්වැද උතුමාන්ට වන්දනාමානකන ගරු සත්කාර කරනවා. සීලු කෙලසුන් ලැසූ උතුමාන් පවා. ඒවගේ වැඩිහිට උතුමන්ට ගරු කළ යුතුයි. ශාසනය ඇතුළත. ශාසනය ඇතුළත සසුනට ඇතුල්වුණු අනුපිළිවෙලා අනුව තමයි ආසනවෙන් කෙරෙන්නේ. රහත් වනා කිය ලනැහැ අනුපිළිවෙලක් තියනවා. ඒවගේ ගිහි අයගෙත් වයසිං වැඩිකමේට ගරුකරණ ක්‍රමයක් තියනවා. ශාසනයේ ඇතුළත තියෙනවා ගුණීන් වැඩිකමේට ගරුකරන ක්‍රමයක්. වැඩිහිුතු උතුමාන් වහන්සේලා තමන් වහන්සේට වයසින් අඩු ධරම දර විනේ දර උතුමන්ගෙන් ධරම ඉගෙනගන්නකොට ගරබුහුමන් කර ධරම ඉගෙන ගන්නවා. වැබාල සාමීන් වහස නමක් ධර්මාසනයලා ධරමේ දේශනා කර ඇද වැඩිහිට සාමීන් වහන්සේලා බිම වැඩඉඳමින් දරම ඇස්සවනය කරනවා. ගුණයිෙන් වැඩිහිටියන්ටත් වැසිං වැඩිහිටියන්ටත් ඔය ද්‍යාකාරයම ගරුබුහුමන් කිරීම සිද්ධ කරන්නට ඕනේ. ගිහි අයගේ නම් සිල්රෙද්ද ඇන්තට පස්සේ. උතුරුල් සලුව ඇන්තට පස්සේ. විශේස වැඩිසීලයක පිහිටනෙන අටසිල් හෝ දසල්. එතකොට ඒ බව අනනිත්ත ඇයට සංකීතාත්මකෝ දැනුවත් කරන්න ඕන එතුරු වයසිං වැඩි ඇයවුනත් අර වයසි අඩු සිල්වතුන්ට ගර බුහමන් කරලා කටයුතු කරනවා. මෙන්න මේ පටලවගන්න හොඳනෑ ගුණී වැඩි හිටියන්ට ගරු කරන්න ඕන වර්තමානය නම්. අපි මේ කෙස් පැහුණ මිනිස්සුන්ට වඳින්න පුදන්න පොරුති වෙලා ඒක හින්ද තමයි ඒ මිනිස්සු ගන්න තීරණ හිද අපිට අපේ පක්ස දිනවන්න බැරි වගේ දේශපාන මතිමතාන්තරය එහෙම තිෙනවනේ දේශපාන අන්දපාවේ නොමගයන්නේ එපා. ඔබට කුසල් අත්වෙන්නේ කොයි විදිහදන්නේ විදිහට කටයුතු කරන්න ගුණෙන් වැඩි හිටියන්ටයි සීලෙෙන් වැඩිහිටියන්ට දෙකුල්න්ට මොබ ගරබුහ මංකරන් තරමට ඔබේ මානය දුරුවල වෙලා යනවා. ඔබේ ඒ නිහතමානී ගුණේ වගේම ඔබ ඒ අපචානයේ නිසා රැස් කරගන්න පුුණන්න කුසල කරමයෝ ඔබේ දෙලුව යහපතට අච්චිසයීම උපකාර වෙනවා. තමන්ට පින්කරගන්න නොමිලී ලැබෙන අවස්ථා මඟහරවගන්න එපා. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස කෙනෙක් මට පැවසුවා අපය සීලය අනුව තමයි අං අයට වන්දනා කළ යුත්තේ කියලා. අපිට වඩා පහත් සීලයන් ඇති අයට වන්දනා කිරීමට අවස්සේ නොවන බව. එය සමගය මට මතක්වුණේ ස්වාමීන් වහන්සේ. ගහට්ට වන්දනා සූතිය සඳහන් සක්්‍ර දෙවිලුන් සිල්ුවත් පින්දහාම් කරන අඹුදරුවන් රකින ගිහින්ට වන්දනා කරන බවයි. එවිට ඒ තරම් උතුම් දේවතාවෙක් අපට වන්දනා කරනවා නම් උන්වහන්සේ එතනදී සීලයේ අනුවද වන්දනා කරන්නේ. උන්වහන්සේ සෝවාහන් නිසා පංචසීලේද රකින්නේ. කවුනාකර මේ කැටුළුව විසනා දෙන සේක්වා. ඔබහන්සේට මේ පින බුදු පසේ බුදු මහරාත් උත්තමයන් පැමිණ වදාළ නිර්වාණ සම්පත්තියේ ලැබීමට පාරමිතාමක්ම වීවා තෙරුවන් සානයි කියලා. සත්පුරුස පිංවුවත්නයේ සකදිව රාජෝත්තමයානං සෝවාන්ලාබී උතුම් දෙවිකෙනෙ. එතුමත් දෙවිකෙනෙක්. දෙදවුලොවට අධිපති දෙවියන්. සක දිවිරාජෝත්තමයා එතුම යට තමයි සත්‍රවරන්දය ගොරීනි මහබල සම්පාන තිවිකනෙ. සූවහංගුතුමේ. නමුත් එතුමා සිල්වත් ගුණවත් මනුසරත්නයන්ට වන්දනාමාන කලා ඒ සීලේ අනුවගරු කිරීම. සිල්වතුන්ගේ සිල්සුවද හැමතැනම් පැතිේලා යනවා. චන්දනන් තගරංවාපී උප්පලන් අතවස්යකි ීතියේ සංගන්ධ ජාතානං සීලගන්දුු අනුත්තරු. සිල්සුවඳ හැමතැනම් පැතේලා යනවා. පිින්වත්න සිල්වතුන්ට ගරු කිරීමයි ඒවගේ වැඩිහිටියන්ට ගරු කිරීමයි දෙකක්. වැඩිහිටියන්ට වයසිං වැඩියයට ඔබ ගරු කරන්න. ඔබට නිහතමානී ගුණේ ඇතිකද ගන්න. ඒකින් ඔබට පංලැස්සෙනවා ඔබට ඇතුුණු කුසා සිත්වල හැටියට. ල්වතුන්ටත් ගරු කරන්න. ඇයුඋට ගරු කළ යුත්තන්ට ගරු කරන්න බැරි ගු කළ යුත්තු දිගුල්ලක් ඉන්නවා. ඒ තමයි සිල්වතුන් සහ ගුණතුන් අනිත් කට්ටියේ තමයි වයසිං වැඩියය. ඉතින් වයසිං වැඩි කට්ටියටත් ගරු කරන්න සිිල්වතුන්ටත් ගරු කරන්න සිිල්වත් ගුණවතුන්ටත් කරු කරන්න ඔය ඇත්තට බොහෝ පින් අත්තෙනවා සත් පරස පිංවත්නී අම්මුදරුවවාන් රැක්කාත්. ඒ කටිය මොන තරාන් සිල්වා ජීත ගවෙනවාද ඔබ දන්නවාද සමහර අඹු සැමිියන් ඉන්නවා දරුව හතර පපස්ථනෙක් හයහත්තනය බලාකයාගෙන රැකයා කරමින් දසසිල්ම රකිමින් ඉන්නවා. ඒ දවස්සල දරු හැතුව දැන් ස්වාම්‍යාභාරයාව කතාකරෙක්න අප්‍රාමචාරය ිල්පදය රක්කිනවා බඹසර හැස්සිලෙනවත් දැ. නමුත් ඒගමුලු ජීවිතීම පින් කමක්රගෙන අ වගේ ඔය ඇත්තොත් මුලුජී විතීම පින් කමක් කරගන්නේ මානයේ ඇති නොවන විදියට කටයුතු කරන්න එකක් නසන විට තව එකක් ඇති නොවනැසේ ඔය ඇත්තො ගරු කළ යුත්තාන්ට ගරු කරමින් සිල්වත්ත කටයුතු කරනකොට මානාදී ඇති නොනසේ කටයුතු කරගන්න සංගරාත්නය රහත් වවත් වැඩි හිටි පිළිවෙල අනුවයි කටයුතු කරන්නේ. ඒළඟට අහලතින පස්්නය තමයි අවසරයි හාමුතුරුවනේ තිවිධ රත්නය හෝ උතුමාන් වහන්සේලා සම්බන්ධව අපගේ නොහික්මුණු සිතට එන විවිධ අරමුණු නිසා පවසිදු වන්නට පොළුවන් මෙවන් අවස්ථාවල හාමුදුරුවනේ ඒ අදාළ පාර්සවලින් සමාව ගතයුතු නියමිට විදිහත් පවතිනවාද. එසේ නැත්නම් සාමාන්ලය සමාව ගැනීම ප්‍රමා අනවද්‍ය කවනාකර පහදා දෙන සේක්වා තෙරුවන් සයනෑ පින්වා සාමීෙන් වහන්සේ තොනුරුවන් සම්බන්ධව විටිින්විට ඔබේ හිතට වැදි අදහසෙනකොට ඔය ඇත්තෝ තොනුරුවන් කමා කරවා ගන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රීනුවම් පාලලා තියනෙ හින්ද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හරි එහෙම නැත්නම් ෝදින්න් වහස මක්හයිල්ලඟ ඔය ඇත්තන්ට ධාතුන් වහන්සේලා ළඟ ඒවිදියට සමාවගන්න පුළුවන්. නැතන් තිවිදරාත්නී හරි උතුමන් වහන්සේලා සම්බන්ධව ඔබගේ නොහිෙක්මුණු හිත්වලට එන අන්න ඒ වැරදි අදහස් නැතික දෙ ගන්න ධර්මරාත්නය හෝ සංගරාත්නය සේපත්කරින් සමාවගන්න. ඒ අදාළ වැෑදි අදහසාව ස්වාමින් හසින්නවන ඒ දිස්සාාවට බල්ල නැත්තන්ගේ ස්වාමින්න් වහස ලංකට ගිහිලමුණ හැන පුළුවන්නන් සමාවගන්න. එහෙම බැරින ඒ දිසා බල්ල ඔය ඇතෝ කමාකරවාගන්න හැම වෙලාවීම ොනරුවන් කමාකරවා ගන්න වග බලාගන්න ආයෝපවාධන්තරායම් මේ බවේ වගේම අතේත බාවලත් සිද්ධ වෙලා තියෙන පුළුවන් එනිසා ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති අභ්‍යන්තරයෙන්ම ඒ කුසලේ වැඩි නැවිදිට තුොනුරුවන් කමාකරවා ගන්න. සත්පුරුස පින්ුවත්නේ ඊළඟට අහලතින පස්නේ තමයි අවසරෑ පින්වත්සාමින් වහන්සේ මගේ දහම් ගැටලූ වනුයේ අප මහා බෝසතානන් වහන්සේ. සේ මෑණියන්ගේ මෞකරු බිව්වා කියා කියනවා. මෞකිරි බිවවේ නෑ කියලත් කියනවා. කවනාවෙන් මේ ගැටලුව පහදා දෙන සේක්වා අපගේ පිංවස්සාමින් වහන්සේට උතුමෝ චතුරාර්ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා කියලා. සත්පුරුස පින්වත්නී. අපි මහබෝධි සත්්‍යයන් වහන්සේ මහමායා දේවිය කළුරිය කරනකම් මවකිටි බියව්වා. අම්මගේ මවකිරි බියව්වා. නොබීහි තියෙන්න දරරයේ පිහිවෙනකොට අම්මට මවකිරේ වෙනවාන. හැබැයි පස්මහබැලුම් බලන හේතුවත් තියෙනවානේ අම්මගේ ආවිකාලයත් බාලනවානේ. අම්මගේ ආවිකාලී උපතින් අර දිනකීපි අවසං වෙන කොට ඉවර වෙනවා. එය බල්ලතමයි මහබෝධි සත්්‍යයන් වහන්සේ? දපේ දේසේකුලේ මව කියන කවනය මව කියීන කවන බලනකොට ආයුකාලාදය දැනගෙන තමයි මවකුස පිරිසිෙන ගන්නේ. අම්මගේ මව් කිරිපිව්වා. අම්මා නැතිුණ අම්මා නැතිවෙනවානේ මහබෝධි සත්‍යයන් වහස උපත්්‍යයෙන් පස තව දරුවෙක්ටේ ගර්භාසසි අවස්ථාව ලැබෙන් යන අම්මගේ ආවිකාලය අවසං වන විධහ බල්ලන්නේ උපත්වය ලබන්නේ. අම්මා නැතිවනාට පස කිරිමවර තමයි? අපි මහාපජාපතිී ගෝතමී දවී නන්ද කුමාරයා කිරිමවරුන්ට දීලා එතුමිය තමයි මහබෝධිසත්්‍ය අහාසිර කිරරි පෙව්වේ. එකන් සුළුමව තමයි අම්මගෙන් පස්ස ඒකන අම්මගේ සහෝදදිය, මහමායාදේවියග නංගි තමය මහාහපජාපතී ගෝතමී දේවිය. නංගි තමයි ඊට පස්සේ අක්කගේ පුතාට අම්ම වනේ. ඒ විදිහට අම්මගෙනවී නංගි කෙනේ. ඒකයන්නේ අම්ම සුළු මව දෙන්නගෙන්ම. න වාසනාව අපේ මහබෝධිසත්වයන් වහසේ ලැබන වගේම මහමායා දීවින් වහන්සේගේ ආයු කාලයේ අවසං වන බව දැනගෙන තමයි, මහබෝධිසත්වයන් වහන්සේ මවකුස පිරිසිඳගන්න මකද අභිධර්මේ දේශනා කරන්නේ මාතුර දිවරාජාරිිකන ධර්ම නයාමයක් තියෙන්ෙන නිසා. මාතෘ දීවරාජයායකන හැම අම්ම කෙනෙක් මේ කැන මහබෝධිසත්වයන් වහන්සේට මවකුස පූජා කරපු හධිැත්වයන් වහන්සේ මවකුස පිළිසිඳගන්න අනේ මගේ කුසේ මහබෝධි සත්වයන් වහන්සේ පහළේවා කළ කලප ලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙන ඒ වෙනුවම පාරමිතා සම්පූර්ණ කරගෙනනෑ මහබෝසත් උත්තමාාවිය මවකුස පරිත්‍යයා කරල ඉන් පාස එතුම අට පාරමී ධර්මත්යක සුදුසකන් ලබනවා තවතිසාදිව ලෝක උපත්තිය ලබල එතනද අභිතරමය සවනය කරන්න සියලබුදුරජාණන් වහන්සේලා අභිතරමේදිය සනා කරන්නේ ඒ මත්තෝදී වෙරාජයා සේරු බෝසත් අම්මල බෝසතාණන් වහන්සේගේ උපාත්තියෙන් දින කිහිපයකට පසුව ඒ විදිහයට කලුරිය කරලා එහෙම උපාත්ය ලබනවා ඒ උපාත්තිය ලැබූ උතුමන්ත භාගිවතුන් වහන්සේ දෙවාන්ට අභිතාරම හොඳට ධාරණය කර ගන්න පුළුවන සියල්ල. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අභිතාරමේ දේශනා කන මාතෝ දීවරාජාපමමුක සේරු දෙවියන්ත. ඒළඟට අහලතියන පස්්නය තමයි ස්සාමෙන් වහන්සේ. මා දරුවන්සේ හැදුව පූසං හයදිනකු ළඟළඟ මිය ගියා. මම දන්න තරම් බේත් කළා හුඟක් වේදාම් කළා බේරගන්න බැරිවුණා එක්වරම් උන් ඇදවැටී මැරුණා. සමාරු අසනේප වෙලා හොඳවෙලාත් ආයේ පහෝතා මියගියා. හිතාගන්න බෑ මට හිතෙන්නේ මම හරිදේ කළේ නෑ මගේ වර්ද නිසා මැරුණේ කියලා. දවසම හිතට හරි වේදනාවක්. පීඩනයක් ආසදේ කන්න දෙන්න ලැබුුණේනෑ. ඇයි අර වෙට්ගාවට නොගියයේ. මෙහේ නොගියයේ කියලා හිත වද දෙනවා. ස්වාමීනී. ඒ මගේ වරදද ඒ සත්තු මැරුුණේ එයා ලගේ කරමෙටද. පින තිබ්බනම් ඉන්න එයාල මැරෙන්නේ නෑනේද ස්වාමීණේ. මට පහදා දෙන්න මෙය හිතහදාර්ගන්න අමාරුවීමට. මගේ ස්වාමින්න්වහන්සේට තිරුවන්සානාය කියලා. පින්වන්ත සත්පුරුස්ස ඔය ඇත්තන්ගේ කවුණාවන්ත හදවත කොච්චාණන් ශේෂ්ඨධ විසිිස්්ටද. පින්වතුන විවිත අය මවකුස පිරිිසඳ ගත්තා මැලෙන හේතු තියෙනවා. මනුස්්‍යයව අතරිප්‍රත්්නා විධ විසබීජි විටය වෙන්න පුළුවන්. සතුන් අතරත් එහෙමයි. එතකොට අපි ඒ සතුන් බේරගන්න? අපිට සක්ති පමණින් උපරිම කටයුතු කරනවා. එතනදී බේධන් කරලා වෛත්‍යවරුන්ට පෙන්නලා විවිධ විදිහයට කටයුතු කරලා අපි උත්සා කරලා අපිටයා බේරගන්න බැරි වුණාට අපිට ගොඩක් පින් සිත්ත වෙලා එකනවය ඇත්තන්ත ඔබේ ඒ කවුණාවන්තකමට ඔබේ ඒ මනුස්ස ධර්මවලට ඔබේ ඒ වියධාංකරපු දහදියහෙලපු දුප්මහන්සන් උපේපු දැහැමිදාන පරිත්‍යාගයෙන් කරපු නිර්ලෝවීකමට තවත් තිරිසන් සතෙක්්ගේ කුසේපත්න ඒ දරු පැටවටික බේරන්න ඔබගත් අසීමිත කැපකිරීමට ඔබට ගොඩ ඇ්ින් සිෙද්ත වෙලා. ඉතිං ඇයි හිතටවෙේත් නාවක් පීටාව. අරකිනාලඟට නොගිය මේ කිනාලඟට නොගිය කියලා කවරු ඇහුවත් කවු කිව්වා. ඒ ඇත්ට සක්ති පමණය උත්සාහ කරලා. ඉතිං ඔබට පස තැවන්න හිතට වද දෙන්න කිසිම හේතුවක් නැහැ. අපිට මේලෝකෙ කරන්න පුළුවන් දේවා කරන්න පුළුවන් සීම මාතියනවා. යම්යන් සිද්ධි වෙනකොට අපි දැනුවත්ත හිටිය ප්‍රමාණය එක්තරා සීමාවකොට කොටු වෙලා. ඒ සිද්ධියෙන් පසෙ තම අපි තව ගොඩක් කියව දැනගන්නේ. එද ඊට පස දෙයක්නෙනකොට අප ඒක මහන දෙන්න පුළුවවා. ඇබ අර සිදිය වෙනකං අපි දැනගෙන හිටියසීමාව තුළ අපි කළකී උත්සාහයට ඒ කවුණාවන්ත හදවත්තලට ඒ මහා කුසාසිත් අටයත් නො ස් පිම්බර සිත්වලට ලැපෙන විපාක අති විසාලය මේ ජීවිතීයට ස නාගර සසර බබලවන්න උපකාර වෙන අනිවාන් දක්කින්නේ කතිසේ උපකාරව. එන්සා මෑනුසත්තු මැරුුණා ඒඇගේ ආවිුකාල එකතිකින් අවසංවෙලා. එක උපාචේතක මරණයක්. මොකක්කූ අසනීපතත්වයක් හරි. ඒයාලය කරමාව සංවෙලා හරි සිත වුණු ඒ හදිසි මල න අවස්ථාවක්. ඔබ පින් රැස් කරගෙන අධදකීමමුත් ගොඩක් ලැබිලා. එනිසා ඔය සිදවීම අමතයක් කරලා ඔබ ඒකරපු කැපකිරීන් ගැන නැවත සිහිපත් කරන්න පුළුවන්නන් හොඳයි පසු තැරීමක් ඇතිකරගන්නේ පවබෝත්සා කලානෙ එනිසා ඔබ හරිම විශිෂ්ට විදියට කැපවුණා ඒ පින් උපට තියෙනවා. කවුරු හරි සතෙක් කොයි වගේ හිටියුත්. මේට ගන්න නැවත උත්සාහ කරන්න මේ පා ලැබුණු අත්හැකීම ඊළඟවතයි ප්‍රයෝජනයට ගන්න. ඊළඟට අහලතියන ප්‍රශ්නයේ තමයි අවසරෑ පෙන්ව ස්වාමින් වහන්සේ. මේදිනවල අන්තර්ජාලයේ තුළ බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ නමින්. සඳහන් එක ධර්ම දේශනාවක් දමන කණ්ඩායමක එක පෝස්්ටුවක් දුටුවා. ඒ සාරහන්සේ මං පහතින් දමන්නම්. බදුදහම තුළ තිබෙන කර්මඵල ආදිය නිගටනාත පුත්තගේ බවත්. සැබෑ බුදුදහම හේතුඵල ආදිය බවත් පවසා තිබෙනවා. තවද ඒ සැබෑ බුදුදහම තුළ පවතින හේතුඵල හොඳනරක අන්ත දෙකී මිදී ඇත ආදිය සඳහං වනාමම දුටුවා ස්වාමින්වහන්සේ මේ ධර්ම විකෘතියක් යැයි මට සිතේ. තවද ඒ කරනු ස්වාමින්න්වහන්සේගේ නමක් හෝ රූපයක් කිසිමතැනක සොයාගන්නටවත් නැහැ. සාමන් වහන්සේ මේ පැහැදිරිකර දෙනවද. මේ දරම විකෘතියක් නම්. මේ පිළිබඳවස්වයා බලනමෙන්ද ඉල්ලා සිට්නවා තෙරුවන් සාණෑ කියලා. පින්වෙන්නේී ඒ පිළිබඳ තවදෝටත් වැඩිවිස්ත අපි ටිබන්න කියලා පයෝබෙන් ඉල්ලනවා. අපිට ඒ ගැන වැඩිවිත තව හොයා බල්ල ඒගැන දැනුවත් අවසකේ අමාර්ගන්න පුළුවන් වන හින්දා. මෙත නදී? මේක සම්පූර්ණිම බොරුවක්. බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ වගේ. ඒ වගේ නම්ගම් ඇතුව මෑතකාලි හුඟක් ගිහිකට්ටියේ කුමන්ත්‍රණ කරනවාන විවිධන්‍යාගමිකෝ දේශපාලන අන්තවාදී තමන්ගේ බැලයංව ශාසනයේ ඇතුළට ඒවල තියෙනවා. ඒ අයි ශාසනය ඇත්වති ස්ථාන ගති වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් නූගත් මෝඩයි හිතනිමි හාමුදුරුමි වැඩේ කරනවක් කියලා බලනකොට ඒක කරන්න අර දේශවපාලනය බලවතුන් වගේම අන්‍යාගමික උපක්‍රම කුමන්ත වනකරවා. ඒ අයි විසින් කරන වැඩක් ඒක. අපි හුඟක් අයි හාමුදුරු කලා කියලා හිතන්නේ. බලනකොට ඒක කරන්නේ. අර වගේ පිරිස් හුඟත් ප්‍රසිද්ධ බලවත් ඇැන්වල සාමින් වහන්සේලාට බොහෝකානෝ සඟවල පැවිති කරවනවා. නියමිත කාලයනකොට ඒයි කියාත්මක වෙනවා. මේක බොහොම උපක්‍රම සීලිව සංවිධානත්මක කර දෙයා. බුදදහම තුළ කරම්පලාදී නිගන්ටනාථ පුත්තගේ දී වල්නෙමි ඔය කිය දේවල් නිගන්ටනාත පුත්තකය දේවල්. එතකොට හේතුපල හොඳ නරකාන්ත දෙකින් මිදී ඇත කියල කිව්වොත් නෑ එතනදී හොඳ නරකාන්ත දෙකින් මිදී මක් නෙමි ආර්ස්ථායික මාර්ගය පිළි පැදීමක් කරන්න ඕන. මධ්‍යම්පතිපතා පිළිපදින්නට ඕනේ. මේ සම්පූර්ණයෙන්ම පිරිස නොම ගවන මිත්‍යා දුෂ්ටියයක් මෙමට අහුවෙන් එපා පි දැන් වත්කරපක බොහොන් වටනවා අපිරිික යාත්මක වෙන්න අපිටේ ගැන් දැනවාත් එන්න තවතුටත් විස්තරවාන කියලත් මතක්කයනවා. මේ වගේට අහුවන එපා. ඊළඟ ටහලතියන ප්‍ර්නය තමයි අවසරෑ පින්වත් ස්වාමින් වහන්සේ. බුදුන් වහන්සේ නැකත් ප්‍රතිශේප කරපු නිසා. එක් ස්වාමින්න් වහන්සේ නමක් සිංහල අලුත් අවුරුද්ධ සැමරීම මිත්‍යා දෘෂ්තියක් බවත්. එය උපාසකත්වේ බිඳීමට හේතුවක් බවත්. නිරේගාමීවීමට හේතුවන බව කියයි. එමෙන්ම තමන්ගේ කතෝලික හිතවතුකුට සුබ නත්තලක් ඉස්ලාම් හිතවතුකට සුබ රාමසාන්යය පැතිීම නාමික බෞද්ධකමක් යයි සිතති. නමුත් අප එසේ ඔවුන්ට පාර්ථනා කරන්නේ ඔවුන් සමග හිතවත්කම නිසා මෙස ඔවුන්ගේ සර්බල්ධාරී දෙවියන් අධානිසා නොවේ. එනිසා මේ කවුුණු සම්බන්ධයෙන් ඔබහන්සේ පිළිතුරක් දෙන්න කියලා. සත්පුරුසය පිංගත්නී අර ස්වාමින්වහසේට සම්පූර්ණීම පැටලිලා බුදුපියාණන් වහන්සේ ජීවමානය වැඩි හිටිය කාලේ සංගරත් නයට අවම දිනහතයි උපරිම අවුරුදු හතක කාලයක් තුළ මඟපල් ලබා සසරින් එගොඩි වෙන්න පුළුවන් සතර සටිපට්ඨාන ක්‍රමවේදී දේසනා කළා මහා සටිපට්ටාන සූතතිය සහ සියලුම ධර්මී භාගවතුන් වහන්සේ ස්ටාි පුග්ගල උතුමම් බිහිකිරීම උදෙසාමයි දේශනා කළේ වර්තමාන වගේ සමරයට ව්‍යාපාර කරන්න නෙමේ. බවිධ පූජාදය සංවිධානය කරලා මිනිසු රවට්ටන්න නෙමේ. භාගිවතුන් වහන්සේ නිවන් දැකීම මුළු කරගෙන දේශනා කරනකොට බිස්සුවක් ඒ සඳහා බාධාවිදිට තියන්දේවල් නොකළ යුතුයි කියලා දේශනා කලා තිරශ්චියනය විද්‍ය අාවංකීපයක් බිස්සුන් වහන්සේ දේශනා කළේ. ගිියංගුදසා දේශනා කරපු කිසිම තැනක භාගිවතුන් වහන්සේ මේකවුනු දේශනා කළ නැහැ. බුදුපියාණන් වහන්සේ බිස්සූන් වහන්සේ මේවා නොකළ යුතු එකේලා බිස්සුවට ඒවා කරන්න නැතුව අනිත්තයට වඩා බොහොම දුර පබල ඉදිරිියකට එන්නට අස්ථාරිිපුදගල උතුමාට ඇතුල්වන්නට භාගිවතුන් වහන්සේ ධනම විනේ දේශනා කළා. නමුත් පවතිනි අම්යන් විත්‍යාවන්තියෙනවා. සංගරත්නයට වෙදකං කරන්නේ පාකිව්වට දිිහයට වෙදකං කරන්න පුළුවන්නේ. සංගරත්නයට විවිධ දේවල් කරන්නේ පාකිව්වට ගෞපාලනය වගේ වකරන්න පාකිව් වට ගිහි ඇයට ඒවකරන්න පුළුවන්නේ අන්න ඒ වගේ තමයි මෙතල් නැකත්තාදී යම්යන් දේවල් තියෙනවා සිංහල අලොත් අවුරුද්ධ අපිට විතරක් නෙමේ අනත් අයටත් පබලේකා. ඒ කියන්නේ තායිලන්තය ඒගේම බුරුමයාදී තේරවාද අනකුත් රටවල්ලල ඒ කාලේ ඒ රටවල්ලට ගැලපෙන සංස්කෘතික අංගයන්ගේක විිවිධ උත්සව තියෙනවා. ඒ රටවල්ලල ඒයට ඒයි ඒවට කටයුතු කරන වෙලාවසා සම්මතකර ගන්න දේවල් තියෙනවා. එනිසා සිංහල ජාතියක් විදිහට ඒ අය කරන කියන සංස්කෘතිකමය ඒ අගේ උරුමයන් වේචනය කන බිස්ුවට අදාල නෑ විස්සවයි ේචනය කරන්නට ඕන අකුසල ධර්ම. බිස්සූයි වේචනය කරන්නට ඕන සසර ගමන දිග්ගසන කාඩනා. සසරින් එගුඩ වන්නට, බිස්සුවෝ මග පෙන්නන්නට ඕනේ මේ මගේකාවනු පින්කම් බවට පත්කරගෙන වර්තමාන හොඟක් අය කටයුතු කරන්නේ විසේසීම සිංහල අුත් අවරද්ද වගේ දේවාල් වල. හුඟක් කලාට අපි දකිනවා විහර විහාරස්ථාන බුදදුදහ වැසු නිසුටු කරගෙන බොහෝටයු සිදුකරනය එක. එනිසා සිංහල අලුත්වරෝද සැමරීම මත්‍යහා දුෘෂ්තියක් න නෙමෙයි. පින්වුවත්න ඒ වගේ කවුණුකාන සිදුකලා කියලා. ඒ මඋපාසකත්ය කෙලිතිව උපාසකත්වය කලිතිවෙන්නේ. බුද්රත්නය ධර්මරත්නය සංගරත්නයකෙන් තුනරුවන් අත්තැරලා අරව සරණගියොත් කවරුත් අලුත් අවරුද සාහණගා කියලා හනනෑනේ. බුද්ධරානය මම. සසරදුකින් එතරීම පිස සරණයාමි. මම සසරදුකින් එතරීම පින්ස ධර්මරාත්නය සංගරාත්නය සාන්‍යයමි කියලා නොබ සරණයන්නේ. ඔබ කියනවාද මම සසරදුකින් එතරීම පින් සිංහල අලුත්වරුද සරණයමි කියලා. නෑනේ ඒ හාමුදරුවන්ට වැරදිලා. එනසයි ඒවා ඔබ පිළිගන්නේ යන්නන්නේ එපා සිංහල අලුත් අවරදු චාර්තෂ්ට කරන්න. ඒවගේම අන්‍යාගමික ඒෙක්ට සුභනත්තලක් සුබ ඉස්ලාම රාමසාන්දිනයක් කියලා ඔබ සුභපාත්නුව කියයන්න ඔබ. මම සසරදුකින් එතරිවීම පිස ම ඔබේ අල්ලා දෙවියෝ පිළිගන්න මම රාමසාන් සරණ යනවා. මම නත්තා සරණයනාවගේ ලබ සාරණය වනීමේ ලොබ සුම්වත්නය කන කරන්නේ. ඒකින් ඔබේ මනුස්ස තරමන තියෙන්නේ. ඒකින් ඔබේ නිහතමානයේකමා අදියන් තියෙන්නේ. එහෙම කිව්ව කියලා ඔබේ, බද්ධකම කෙලිවෙන්න ඔබ නාමික ෞද්ධය එෙන ඔබ විි් පුද්ගලෙක් වෙනවා. අන්‍යන්ගේ මතවාද ආගම් ඉවසාන්න පුළුවන් තරම් ඔබ සත්තිමා ශේෂ්ඨ උත්තමයෙක්. එනිසා ඔබ අන්තවාදී වෙන්නට එපා. තොනුරුවන්සාන යන්නේ සසර දුකින් එතරවීම උදෙසා තොනුරුවන් හැරි වෙන සරනක් නෑ පවතින සංස්කෘතික සීම ඉක්ම අයන්න පවතින ජනවාරිදික සහෝද රත්වයන් කෙස ගන්න කිිටිරගන්න අරුබුත නිර්මාණය කරගන්න කටයුතු කරන්න එපා. ඊළඟට අහලතියන පස්්නය තමයි අවසරය පින්වස් ස්වාමින් වහන්සේ. සක්‍ර දෙවියන් සෝහාන් දෙවිකෙනෙක්කුයි. එතුමාං අතීන් පන්සල් කැරීම ඒනිසා සිදිවිය නොහැක්කකි. එහෙත් දෝන බමුණා ධාතුන් වහන්සේලා බෙදාදින අවස්ථාවේදී. සක්ක දෙවියම් බමුණට නොදැඇන්න පාදි ධාතුන් වහන්සේලා රැගෙනගිය බව සඳහන්වේ. ඒ සේ නම් ඒ සොරකමත්ද. තවත් එක් අවස්ථාවක සච්චක බුදුරජාණන් වහන්සේ සමඟ වාදකන විට බුදුරජාණන් වහන්සේගේ පස්නවලට උත්තර නොදුන් අවස්ථාවී. සක්‍ර දෙවයා යක්ෂවේසයක් මවාගෙන තුන්මනවතාවටත් පිළුතුූ නොදුනොහෝත් සච්චකගේ හිස පළමී කියයා සිතූ බව සඳහාන් වී. සිතිවිල්ලෙන් සිල් නොබිදෙන නමුත් සෝහන්ශ්‍රාවකයෙක්ට එවන් සිතිවිලි ඇතිවේද. ගෞනාවීෙන් පහදා දෙන සේෙක්වා තෙරුවන්සානයි ඔබහන්සේට කියලා. සත්පුරුස්ස පිංවුවත්නී. දෝන බමුණ ඒක කළේ හොර කමක්විදිහට. දැන් දෝන බමුණන අර යුද්ධය නවත්තලා ධාතුන්හාසල බෙතන්න භාරකගත්තේ දකුන් දල්දාවාහස දෝන බමුණ ජටාවේ හොරින් හඟගත් අනේ මේක සක්කදිවරාජා දැක් අනේ තමන්ට වන්දනාමාන කරන්නට බොහොම භක්තියෙන් ගෞරවයි. ෝන බමුණා හිස්සේ හඟගත්ත ධන්තධාතුන් වහන්සේ බොහොම භක්තියෙන් ගෞරවී සැදහැසිතින් තමන්විතිළි පූජා කරපු දෙයක් හා සමානව අර අන්සතු දෙයක් ගත්ත දෝන බමුණගින් සකදීවරාජායක තමන් සන්තයකර ගත්තනේ. එතන සකදීවරාජය අන්සතු වස්තුවක් වීම දෝනබමුණගත සතු වස්තුදයෙක් හොඳ හිතන්න. අන්සතු වස්තුවක්ය දඒක දෝන බමුණට අයිතිය එකක්ද. භාගිවතුන් වහන්සේගේ ධාතුන් වහසසිව වනක් පවිසරනේ වෙලාගයිති. එතක දෝන බමුණ හොට කම කලා. අන්සතු වස්තුවක් බව දැනීමේක දෝන බමුණට අයිති දෙයක් කෙර දන්නේනේ. මොකද දෝන බමුණ හොර කමක්කල ඒක බලාගෙන හිටය. පැහැර ගනු කැමති හිත දෝන බමුණගෙන් ඒක පැහර ගත් අනමේනේ? ඇැර ගනීමට උපක්කම කිරීම වස්තුූ ගැනීම ඔන්න අංගපා සම්පූණ වෙන්නට ඕනෙ මෙතැනැදි භාගිවතුන් වහන්සේගේ ඒ ධන්තධාතුූන් වහන්සේ. ඒත් දෝත බමුණා සොරකංකල ධන්ත ධාතුන් වහන්සේ ඇරෙන්න්න අනෙක් අය සන්තකට පත්වු ධාතුූන් වහන්සේලා සක්කදිවරාජ හොරින් ගත්ත නෑන. එතකොට සිල්මිනිසයි අරවිදිහට තැන්පාත් කරලා දෙවියන්ට මිනිසුන්ට වන්දනාමාන කරන්න අවස්ථාව සලසල දුන්න සිරු දෙනාට පින්කර ගන්න අවස්ථාව ලැබුණ එනිසා දීවලෝකයේ දෙවියන්ටත් වැඳුම් පිදුම් කරන්න පූජනය වස්තුවක් ලැබුණ එක සක්ක දී විරාග සොරකමක් නෙමි. ඊ ළඟට පින්ුවනී සච්චක සම්බන්ධ ප්‍රශ්නයේදී. සච්චක සම්බන්ධ ප්‍රශ්නයේ ගත්තාම මෙතනදී. අකුසා සිත්වලින් සෝහාන් වෙන කෙනේක්ගේ නැතිවෙන්නේ අකුසා සිත්වලින් සිත් පහක් විතරයි. ලෝබමූල දිිට්ටිගත සම්පයුත්ත හිත එක මිත්‍යා දුෘ්තිාත් එක යත්න ලෝබමූල සි හතරක් විනාස් වෙනවා. අනිත්්‍යක විචි කිච්චා සම්පයුත්ත හිත.ඒවුනාට කේන්ති යන්න පුළුවන්. කාමරාගේ ඇතිවන්න පුළුවන්. සකදිවිරජායාටත් ඒවගේ හිතා ඇැතුවුනේ. නත් අපයගමනිය සක්තියක් ඒවටන හෙම කරන්න නෑ හහිම ඇතිවුනාකේද. එහෙමක අවස්ථාවක් ලැබෙන්න්නේත් නෑ. එහෙම කලා කරන්න එහෙම සිතා කාව කියලා එහෙම ඔහු කරන්න නෑ අපයගමනිය සක්තියක් නෑ ඒවායේ ඒ අවසාම් මොහොත යරි වලක්ව ගන්නවා එහෙම ආවට. නමුත් දියස හිතක් ඇතිවෙන්න පුළුවන් ඇතිවෙනවා දෝම නස සහගත පටි සම්පයුත අ සංකාරික සංකාරික සිද්ධික අනාගාමී වෙනකම්ම ඒ සන්තානවල පවතින නිසා. ඊළඟට හල තියෙන ප්‍රස්්නේ අවසරය පින්වත් ස්සාමින් වහන්සේ. මා පේස්බුක්වල දැක තියෙනවා. සමහර අයට කරදරයක් උනාම. සමහර අයට පහර දුන්නහාම. සමාරයි ඉතාම සතුටි වෙලා ඒට හිනාවෙලා තියෙනවා. විසේසයෙන් පොලිස්නිර්ධාරීෙන් හා තමන්ගේ රාජකාඩිය හඩියට කරන්න ගියත්. කවුරුහෝ පහරදීමක් කරොත්. ඒයට සතුටි වෙලා තියෙනවා ඕන තරම්. සමහරයට පොලිසියේ සමර නිර්ුධාරී දූසිට වනාට ඔක්කො මෙහෙම නෑ කියලා පැහැදිි කරන්න ගියාම. උඹ පොලිසියේද කියලා මගින් අහලා තියෙනවා ඒත් මං පොලිසිය කෙනෙක් නෙවෙේ. පොලිසියේ ඕන තරන් දූෂට නිර්ධාරීෙන් හිටියත්. පොලිසිය නිසයි රටේ මෙහෙම හරි ආරක්ෂාවක් තියෙන්නේ ලෙස ඔවුන්ට නොතේරීම සැබැවිීම පුදුමේකි. නෑම ෘතය අන්සේක දූසිත අය සිටිති. අමරකීති මහතාගේ මානයට සතුට උන අය සිටිහ. මා පාතාල නායග්ගේ මානයට සතුට නොවුවමි. අවිිගත්තෝ අවියෙන් නැසිති ලෙස වදන සිහිවේ. සිවකුට එවැනි කරදරයක් වනාම සතුට වන අයටත් පහර කෑමට හෝ මානයකට පත්තුනාම. සතුට වන අයටත් එහි විපාක ලෙස එම කාර්දරයට හෝ කේදජනක මානයට ඔවුන්ට මුහුණපාලන වෙනවද. අකුසල් අනු මෝදංවීම නිසා. ඔබහන්සේ අපගේ පස්්න වෙනුවෙන් කාලයේ යොමු කිරීම ඔබහන්සේ හට මාගේ ගෞරවී හිමිවේවා ඔබහන්සේ හට නිර්වාණසුවයේ ලැබීමට මේ පින හේතුවීවා කියලා. කවුණාවන්ත ගුණබල සත්පුරුස පින්වර්ත්නයේ. පුුණ්‍යවන්ත ඔය ඇත්තෝ. සසරින් එතරවීම පිණ සවස්සටයුතු සිදු කරගන්න. එතනද අනෙක්කයට කලුනාමයිත්‍යය දයාව නොතිබුණට කම්න ඔබට ඇතිවන කවුුණා මෛත්‍යය දයාව ඔබට යාපතක්ම සලසනවා ඇත ඒක නිසා සිරු සත්‍යෝ කෙරෙහි මෛත්‍යය පතුරුවන්න ඔබට වෛරක්කාරයෙක් සිටිය නොහැකි තරහාකාරයෙක් සිටිය නොහැකි අමනාපකාරයෙක් සිටිය නොහැකි. ඔබට වගේ ම්‍යයන්ටත් දුක සැප දැනෙනවා. එනිසා සිරු සත්‍යයෝ නැත් වෙත්වා තරා නැත්තුූ වෙත්වා නිදුවිත්වා සොපත්වෙත්වා සිලු සත්වේට මෛතී පතුරවන්න අන්‍යංග දුකයේදී හිත වනුවන කරුණාව විශිෂ්ට ගුණයා මෛතයේ කවුණනාදී ඇතිව කටයුතු කරන්න බොහොමගේ කරනවා ඔබේ සිතුම් පැතුම්. සත්පුරස පිංවර්ත්නි අද දවසේදීත් ඔබාසා තිබෙන ප්‍රස්නැතිකින් අවසං වෙනවා. ඔය ඇත්තට තිබුණු ගැටලු අදත් විසඳන්න. ලුවන්ම ලැබුණ කාලේ අනුව සත්තුලස පංවත්නි විශේසයේමක් පුුණ්්‍යාණ මෝත්නා කරනවා අපගේ සිස්ස අපරැක්කගේ පඥඥාසාර පින්වාත ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේගේ කැපකිරීමෙන් අදත් ඔබට ධර්මස්වනයකාන පුළුවන්කම ලැබුණ. විසේසීමම පුුණ්්‍යාන මෝත්නා කරනවා උතුන් පින්බිම නිර්මාණය කර බෝසැත් ගුණනැති ජයිලාපයම සිංහ මැතිදුන්ට සාතරන්තුන්ග මැතිණියයටට ජනනිත් පුතාටිය සුදුවනියන්ට එම පින්වතුන් නිසා ඔබ ධර්මස්වන කාන . පුුණන්න්‍යවන්තෝ ඇත්ත හැමගේ නමේ මේකී ඥාතිීනට මේ පින් අනමෝදැන් වීවා දෙවියන්ට මේපින් අනමෝදන් වේවා නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්වේවා ආකා සට්ටාජ බුම්මට්ටා දීවානා ගාහ මහිත්තිිකා පුණ්ඥන්තන් අනමෝදීතා චිරන් රක්කන්තුත්තු අන්සදා තෙරුවන් සරණයි